අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පුවත්පත් කර්තෘවරුන් මෙන්ම රූපවාහිනිය හා ගුවන්විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ගේ හමුවක් අද පැවැත්ුණේ අග්‍රමාත්‍ය කාර්යාලයේදී. ඒ ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහායි. එෙහිදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නෞකා සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. සර් එනමුමක් අද අවසන් කරා කියලා කනිෂ්ඨ සංස්ථාවෙන් අපිට වාර්තා කරා. ඒකට ගෙවීම් කටයුතු හෙට සිද්ධ වෙයි. එතන මෙට්‍රික් ටන් 38000 කෙනා ඒක අපි බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසේ 11ත් 15ත් අතර. මේ අතරතුර කාලේ තිරිකුණාමලයේ තෙල් ටැංකිය වල තියෙන ඉන්ඩියන් ඔයිල් එක සතු තෙල් ප්‍රමාණයක් ඩීසල් තෙල් ප්‍රමාණයක් ඒකින් මෙට්‍රික් ටන් 5500ක් අපි ලබා ගන්නවා ගෙවීමකට. ඒකට ඩොලර් වලින් ගෙවන්න වෙන්නේ ඒකටත් මුදල් ප්‍රමාණයක් තියෙනවා. පෙට්‍රල් සැපයීමක් පිළිබඳව තාම ස්ථිර වචනයක් නැහැ. ඉන්දියාවෙන් අපිට ලබා දෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒක තාම කනිජ තෙල් සංස්ථාව ඔඩර් කළා නැහැ. ඒකේ ගැටලුව තියෙන්නේ ඒකේ හැබැයි එන දිනේ තියෙන 22 දීර්ඝ කාලයක් තියෙන නිසා ඇමතිතුමත් අද හවස නැවත ලංකාවට එනවා. ඒ වගේම කනිජ තෙල් සංස්ථාව තව සප්ලයර්ස් එක්ක කතා කරනවා. මීට වඩා කලින් දිනයක් ගන්න පුළුවන්. මේක අපි 22 එක අපි නොගෙන ඉන්නේ ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්දියාවේ විශේෂ උදව්වක් හැටියට ඒක සපයන්න උදව් කරේ. දැන් කියන්නේ ගෑස් ගැන කතා කරොත් මාස 4ක ගෑස් ස්පොට් එකකින් ඇනුවම් කළා තියෙනවා. සාමාන්‍යයෙන් මාස 3ක්. නමුත් දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේ ටිකක් ඇදලා යන ක්‍රමයකින්ද මාස 4කටම පුළුවන් වෙයි ගැටුම් නැතුව සපයන්න. කොහොමද ඉන්දියාවටත් තාම ෂුවර් නැහැ කොහොමද හොයාගන්නේ කියලා. රුසියන් තෙල්ලුත් මදි වෙලා තියෙනවා. ඒ තත්ත්වෙ මැද අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඩෙවලොප් ගන්න බැරි වුණොත් අපිට ඊළඟ සැරේ ගන්න කල් යනවා. This ඉංග්‍රීසියෙන් these sellers market not a buyers market. So we are dependent on them. සංචාරක ව්‍යාපාරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙවනුව ආයෝජකයන් ඇවිල්ලා රටේ අද ආයෝජනය කරන්නේ නැහැ. තුන්වෙනි එක පියලේ වටිනාකම වැටුණ නිසා අපි තාම වෙළඳ පොලේ නියම වටිනාකමක් දෙන්නේ නැහැ කියලා अतर मतयाक्तियन ඒ නිසා දැනට උන්ඩියල් ක්‍රමයේ තමයි යවන්නේ ප්‍රමාණිකූලව ලංකාවට එවන මුදල් ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ තාම මදි ඒ කරලා තියෙන එක. අද තියෙන්නේ අමාරුම තත්වයක්. මං හිතන්නේ අපි මීට ඉස්සෙල් එක කාලයකවත් ලංකා ඉතිහාසයේ මේ මේක නවීන ඉතිහාසෙට මූණ දීලා තියෙනවා කියලා. 1869 කෝපි කර්මාන්තය කඩාවැටීමේ වඩා දරුණු එකක්. අද එදා බොහෝ දෙනෙක් ජීවත් වුණේ ග්‍රාමීය පරිසරයක. බලපෑවේ කොළඹ නගරෙට, නුවර නගරෙට, ගාල්ලේ නගරෙට පමණයි. අද මේ தત્ත්වය හැම එක්කෙනාටම බලපානවා. අපි මෙතනින් ගොඩ එන්න තියෙනවා. ඒත් අපි ගොඩ එන්න තියෙන්නේ අපේ උත්සාහයෙන්. ඒක සම්පූර්ණයෙන්ම අලුතෙන් හිතලා ඉදිරියට යන්න තියෙනවා.